එහෙනම් දැන් අපි මොකද කළ යුත්තේ? ඔය අනිත් පැත්තට බලන්නකො එහෙනම්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වලින් නිදහස් වෙන්න නම් මොකෙන් නිදහස් වුණොත් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? දැන් ඒක බලන්න, ඒක ඇතුනේ මොකෙන්ද? නෑ නෑ, ඒ ආසන්න එක ගන්නකොට ලේසි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඇති උනේ මොකක් හින්දාද? ඒකට යාබද හේතුව මොකද්ද? ජරා මරණ. එහෙනම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වලින් නිදහස් වෙන්න නම්, නිරුදා වෙන්න නම්, නිරෝධ වෙන්න නම්, ඒ කියන්නේ උදා වීම නවත්තන්න නම්, ඒකට දාන වචන තමයි නිරෝධ වෙනව. නිරෝධ වෙනව නම් මොකක් නිරෝධ කරන්න ඕනේ? ජරා මරණ නිරෝධ කරන්න ඕනේ. හැබැයි ජරා මරණ නිරෝධ කරන්න නම් මොකද්ද නිරෝධ කරන්න ඕනේ? ජාති නිරෝධ කරන්න ඕනේ. හේතු හේතුම් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුජ්ජති. හේතු අයින් කරොත් ඵලෙ නිදහස් වෙන්න පුළුවන්. ජාති නිරෝධ කරන්න නම් මොකද්ද නිරෝධ කරන්න ඕන? භව. භව නිරෝධ කරන්න නම් මොකද්ද? උපාදාන. උපාදාන නිරෝධ කරන්න නම් තණ්හාව නිරෝධ කරන්න ඕන. තණ්හාව නිරෝධ කරන්න නම් වේදනා නිරෝධ කරන්න ඕන. වේදනා නිරෝධ කරන්න නම් ස්පර්ශ නිරෝධ කරන්න ඕන. ස්පර්ශ නිරෝධ කරන්න නම් සලආයතන නිරෝධ කරන්න ඕන. සලආයතන නිරෝධ වෙන්න නම් නාම රූප නිරෝධ වෙන්න ඕන. නාම රූප නිරෝධ වෙන්න නම් විඥාන නිරෝධ කරන්න ඕන. විඥාන නිරෝධ කරන්න නම් මොකද නිරෝධ කරන්න ඕන? සංඛාර. සංකාර නිරෝධ කරන්න නම් මොකද්ද? අවිද්‍යා නිරෝධ කරන්න ඕන. අන්න අවසානට හොයාගත්තා. එහෙනම් කොතනද අපි අයින් කරගන්න ඕන? අවිද්‍යාව. හොඳයි, විද්‍යාව. අවිද්‍යාව කිව්වෙ මොකද්ද? අසාර අනිච්ච දුක්ඛ අනාත්ත ලෝකයක් මොකක් කියලා ගත්තද? සාරයි කියලා ගත්ත එක තමයි අවිද්‍යාව. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ත අසාර ලෝකයක් කොහොමද ගන්නෙ? අසාර එකක් හැටියට දකින්න ඕන. මෙච්චර කලක් අනිච්ච ලෝකයක් ඉච්චයි කියලා අපි ගත්තා. දුක්ඛ ලෝකයක සුඛ කැලලක් අල්ලගත්තා. අනත්ත ලෝකයක අත්තයි කියලා ගත්තා. එතකොට අපි එහෙනම් ඉඳලා තින්නේ විකෘතියද ප්‍රකෘතියද ඉඳලා තින්නේ? විකෘතිය කියලා තියෙන්නේ. අද දන්නෝ අපි ලෝකයේ අනිත්‍ය ලෝකයේ අනිත්‍යම තමයි. දුක්ඛ ලෝකයේ දුක්ඛම තමයි. අසාරයි මේ ලෝකයේ අනිවාර්යම සාර නෑ. මේක මොකද්ද? අසාරමයි කියලා දනන්න විද්‍යාව පහළ වෙනවා. එහෙනම් ලෝකයේ ඉච්ඡයි සුඛයි අත්තයි කියන්නේ අවිද්‍යාව. ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා අවබෝධ වෙන්නේ මොකද්ද? විද්‍යාව. අන්න අවිද්‍යා නිරෝධ වුණොත් තමයි විද්‍යාව උදා වෙන්නේ. එහෙනම් අපි හිතමු නිකන් ඒකකයක් විතර 100ක් කිව්වොත් අවිද්‍යාව. යම් කෙනෙක් බණ අහනකොට එයින් 10ක් නිරෝධ වුණොත් තව අවිද්‍යාව ඒත් කීයක් තියද? 90ක් තියෙනවා. අර නිරෝධ වුණු අවිද්‍යාව 10 කියන්නේ මොකද්ද? විද්‍යාව. එතකොට මේ බණ අහපු අය ළඟ දැන් බණ අහන්නේ ඉස්සර පුතඥය ළඟ දෙන්නේ පූර්ණම අවිද්‍යාව 100%ක්ම. බණ අහලා මේ මාර්ගය අවබෝධ වී යන අයට ඉස්සෙල්ල අවිද්‍යා 10ක් අයින් වෙනකන් විද්‍යා 10ක් පාල වෙනවා. එතකොට විද්‍යා 10යි තව අවිද්‍යා 90කුත්. එතකොට අන්න බලන්න මනහපු එකන දෙපැත්ත යන්නේ ඒකනේ. ඇයි අවිද්‍යාවනුත් තීරණ එනෝ විද්‍යාවනු? අවිද්‍යාවෙන් එන්නේ මොකද්ද? අවිද්‍යාවෙන් එනෝ අනිච්චයි දුක්ඛයි සමායන. අවිද්‍යාවෙන් එනෝ නිච්චයි සුඛයි. ඒ කියන්නේ සරලව ගත්තොත් සාරයි කියන නිගමනේ අවිද්‍යාවෙන් දෙනවා. විද්‍යාවෙන් දෙනවා මොකද්ද? කොහෙද බල සාරයක් තියෙන අසාරයි. දැන් මේ බණහන මූලික අවබෝධය ලැබුවත් දෙපැත්ත වැඩි වෙන යන්නේ. ඔන්න ඕකයි ඔහොම වෙන්නේ. හැබැයි එයා අර අනිත්‍ය සංඥාව අවසාන තීරණය ගන්න හැබැයි පොඩ පැත්තද? විද්‍යාවේ තීරණය අවිද්‍යාවේ තීරණය නෙමෙයි ගන්නෙ. අන්න එතකොට අර විද්‍යාවකට තව තව මොකද වෙන්නේ? වැඩි වෙනව. අපි තව තව අවිද්‍යාවකටද මොකද වෙන්නේ? අන්න ඕකට තමයි මාර්ග වඩනවා කියන්නේ. එහෙම තු මෙහෙම කරගෙන ඉන්න එකට නෙමෙයි. ඔන්න ඔය දැන් ඕක කඩා ගන්න කොහෙද හොඳ? ඕක කඩා ගන්න හොඳ පාළු තැනකද, ගහක් යටද, ආරණ්‍යයකටද? කියන්නේ අවිද්‍යාව කඩකඩ විද්‍යාව උදා කර ගන්න හොඳ කොහෙද? හොඳ ගෝල් පේස් එකේ, විහාර මහදේවී එකේ, බීච් එකේ, ඒව තමයි හොඳට පංචකාමයේ තියෙන තැන්. ඒව තමයි නියම කඩා ගන්න පුළුවන් තැන්. හැබැයි ඕකේ කියලා ඕව පැත්ත යන්න බලන්න එපා. මං කියන්නේ ඒ එහෙම තැංගොල තමයි මේ මොකද උදා වෙන තැන තමයි කඩන්න ඕන. දැන් එතකොට අන්න හරි යම් කාලයක් යනවා එතකයි යන්න එපා. එතකොගේ නැත්තම් අනේ අනිත්‍ය දුක්ඛ තමයි යන පොඩ යන හොඳ කියලා ඒක දිහා හොඳට බලන් ඉන්න ඕනේ කියලා අරක ගිල්ලේනවා. ඊට පස්සේ ඒකට යන්න හොඳ ශක්තිමත් මානසිකත්වයක් ගොඩනැගෙන කාලයක් වෙනවා ඉන්න ඕන. එතකන් එහෙම කරන්න එපා. මං කියන්නේ මෙහෙමයි. දැන් එතකොට යම් දවසකදී ඔය අවිද්‍යාව ශේෂයක් හන්නතු වුණු දවසට මොකද වෙන්නේ? විපූර්ණ විද්‍යාව. ඒ කියන්නේ මොකද? නැවත උපදීමක් නැහැයි. අවිද්‍යා නිරෝධෝ සංකාරත්
නිරෝධයි. සංකාර නිරෝධනොත් විඤ්ඥානත්, විඤ්ඥාන නිරෝධෝ නාමරූප නිරෝධයි, නාමරූප නිරෝධෝ සලායතන නිරෝධයි, සලායතන නිරෝධ ස්පර්ශ නිරෝධයි, ස්පර්ශ නිරෝධෝ වේදනා නිරෝධයි, වේදනා නිරෝධ තණ්හා නිරෝධයි, තණ්හා නිරෝධනොත් උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධෝ භව නිරෝධයි, භව නිරෝධනොත් ජාතිත් ජාති නිරෝධයි. කියන්නේ මොකද්ද? ජාති නිර් උදා වෙනවා. කියන්නේ උදාවීම ඉවරයි, මතු උප්පත්තියක් නැහැ. අන්න අවිද්‍යාවේ අශේෂ විරාග නිරෝධෝ. ඒ කියන්නේ අවිද්‍යාවේ අශේෂ ගැන ශේෂයක්වත් ඉතුරු කරන්නේ නැතිව අවිද්‍යාව අයින් කළ දවසට අවිද්‍යාවේ අශේෂ විරාග නිරෝධෝ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. අන්න නිරෝධ දුක්ඛාර සත්‍යදී මම එතනට ආවේ නැහැ. අන්න විස්තර කරන්න හැටි. රහතන් වහන්සේ එහෙනම් අවිද්‍යාව කොහොමද අයින් කළ තියෙන්නේ? අශේෂ විරාග නිරෝධය. ඒ කියන්නේ මොකද්ද? ශේෂයක්වත් නැත. පූර්ණ විද්‍යාව අරියත්. දැන් උන්වහන්සේ ඉන්නේ මොකද? සියලු වැඩ කටයුතු, ඒ කියන්නේ අවිද්‍යාව කඩ කඩ විද්‍යාව උදා කර ගැනීමේ වැඩ කටයුතු ටික උන්වහන්සේ ඉවරයි. උන්වහන්සේගේ සියලුම කටයුතු ඉවරයි. දැන් මොකක් කරනවද බලන් ඉන්නේ? පිරිනවම් පානකම් බලන් ඉනවා. ආයිපදීමක් නැහැ. අර පිරිනවම් පානතුරු යම් තාක් දුක් විඳින දිනම් ඒ ටික විඳිනවා උන්වහන්සේ උපේක්ෂාවෙන්. කරන දෙයක් නැහැ. ඒක පෙර කරපු ඒවා. ඒකනේ ඉතින් සරුත් හඳුරේම මහා අවුලක් අමාරු වෙලා සරු මුගලන් හඳු කොච්චරම මේ වුණාද? බුදුහාඳුර කොච්චර කරේ පෙර කරපු ඒවා එනවා. කම්මා විපාකා වට්ටන්ති. පෙර කරපු කර්ම වල විපාක එනක නවත්තන්න බෑ. හැබැයි අර අරියතුන් වහන්සේලා මතු කර්ම හදන්නේ නෑ. විපාකෝ කම්ම සම්භවය කරන්නේ නෑ. අපිට වෙලා තියෙන්නේ අපිට පෙර කර්මත් එනවා අලුත් ඒවත් හදන. මොකද්ද? පෙර ඒවත් එනවා අලුත් ඒවත් හදන දෙකම. ඉතින් ඕක කවද නවතින්න ඕක? අන්න ඒකයි කියන්නේ කවදද මේක නවතින්නේ? අරිහත් වුණු දවසට මේකෙන් මොකක් වෙනවද? නිදහස් වෙනවා. එහෙනම් නිදහස් වෙන නම් ඇත්තටම ලෝකෙට බැඳෙන එකද කරන්න ඕන? බැඳෙන ගතිය ටික ටික අඩු කරන එකද ඕන? අන්න දැන් හොඳ දැනකට ආවනේ. බැඳෙන ගතිය අඩු කරන්න නම් අපි බැඳෙන්නේ කොතනින්ද ලෝකෙට? අන්න දැන් හොයාගෙන යන ආපස්සට. අපි ලෝකෙට බැඳෙන්නේ කොහෙන්ද? ඇහෙන් බැඳෙන්නත් ධර්මං හැන්දෑ කිව්වේ. ඇහෙන් බැඳෙනවා. කණෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, මනෙන් හයෙන් බැඳෙනවා. මොනවටද බැඳෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වලට. එහෙනම් ඇහැ තියෙනවා, පේන එක නවත්තන්න පුළුවන්ද? බෑ. ඒක විපාකයක්. අපිම ඇහැ හදාගත්ත එළියේ මනවඩන රූප තියෙන එක නවත්තන්න අපිට බෑනේ. ඇහැ ගලවල හරියන්නේ නැහැ, රූපේ ලෝල හරියන්නේ නැහැ. රූපේ ලෝන්න අපට අයිතියකුත් නැහැ. ඇහැ ගලව ගත්තොත් ඊට පස්සේ ලැට් එකට වැච්චන් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ කාගේ හරි මහවදයක් කරන ඊනාට. ඉතින් ඒක දැන් මොකද කරන්න ඕනේ ඊට පස්සේ? ඇහැ තියෙනවා, රූප පේනවා. මොකද කරන්න ඇත්තේ? බලන එක නවත්තනවා. බෝ බලන්නේ. හැබැයි බලන්නේ නැතුව නවත්තන්න දෙන්න තියෙ කෙනෙක් ඉන්නේ. කවුද? හිත. හිත පුරුදු වෙලා තියෙන්නේ මොකක් කරන්නද? හැමතිස්සම කියන බලහම් 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 බලහම්. ඒ අපිට පුරුදු සංසාර ගමනේ හිත අපට. ඒ කියන්නේ එහෙනම් ඇත්තටම දැන් ඒක කියනකොට අපිට තේරෙනවා අපි අමාරු දාලා දෙන්නේ කවුද අතරේ? හිත. හිත හරි චපලයි. ඒක නිසා බුදුහාමුදුරු කියනවා චන්දනං චපලං චිත්තං. හිත හරි චපලයි පරිසංයල්ල. හැබැයි ඒක වැඩ ගන්න පුළුවන් මේ දහම ආබෝධ දින එක නඩ විතරයි. ඒකින්ද එයා ඇහැට රූප පෙනුනට මොකද කරන්නේ? හිත කිව්වත් බලහම් බලහම් කියලා මොකද කරන්නේ? බලන්නේ. වීරෙන්නතු අයින් හිත ආක් කර ගන්නවා. ඇහැ. කනට ශබ්ද ඇහෙනවා. මොකද්ද කියන්නේ? හිත කියන අහං ඔක්කොම හං එන්නේ. හං තමයි ඔක්කොම ඉතින් කොහොමත් හං කියලා කියන්නේ. බලහං අහං මේ ඊට පස්සේ මේ හොඳ සුවඳක් આવොත් මොකද හිත කියන්නේ? මොනවා බලන් ඉබහං ඉබහං. ඒකත් හං. එහෙම කියනෝනේ. හොඳ කෑමක් දැක්කොත් එහෙම මොකද කියන්නේ? කාහං. එතකොට බලහං අහං ඉබහං කාහං. ඊනට කයනේ තියෙන්නේ. ඒහං එක කියන්න බෑ. හිතා ගන්න මොකද හං කියන්නේ? හම් පහයි. හම් පහයි තියෙන්නේ. ඕක තමයි පොනපුවන්නේ. දැන් මේ ආර්ය මාර්ගය යන එක්කෙනා හිත කොච්චර පෙළඹුවත් හිතට ඕන විදිහට යන දෙන්නේ නැහැ. හිත මොනව කරනවද? සචිත්ත පරියෝ දපණං. දපණ දාලා නවත්තනවා. නිකන් අනේ හිත යන්නේ ඕවා මට ඕවා කියන්න එපා මං එහෙම නෙවෙයි. බුදුහාඳුරු කිව්වේ එහෙම නිකන් මේ අර නිකන් ලාචෝරු කතා බුදුහාඳුරු කියන්නේ. බුදුහාඳුරු කියන්නේ මොකද්ද? සචිත්ත පරියෝ දපණ දාපා. දපණ දානවා කියන්නේ මොකද්ද? අල්ල මාටවල බැඳලා නවත්ත ගන්න යන්න දෙන්න එපා. නිකන් අනේ නවත්තන්න නෙවෙයි බුදුහාඳුරු කියන්නේ දපණ දාන්න කියලා. අද අද මේ අද මොකද ඒකට හරි අර්ථ කියන්නේ? දමණය කරනවා කියන නිකන් ඉන්නවා. දමණය කරනවා කොහොමද? සමහර උපාල වමනේ කරනවා කියලා තිතර වැඩි. ඇයි පැහැදිලි කරන්නේ නැහනේ? ඕක දමණය නෙවෙයි මොකද කියන්න ඕන? දපණ දාපන්. ඇත්තටම අපේ පරිණි වචන නැහැ දපණ දානවා කියලා.
අද රග එහෙම ගහන්න ගියාම ඒවා කියන්නේ නැහැ ඉංග්‍රීසි වචනයක් කිව්වට. ඉස්සර මිනිස්සු ජග්ගුඩු ගහනකොට එහෙම මොකද කරලා තින්නේ? ගුඩු ගහනවා. දපනේ දාන්න අල්ල. දැන් පිස්සුවක් නම ගෙදර එකෙක් මොනවා කරනවද? අනිත් එක උන් අල්ලා. ඌ දපනේ දාලා අල්ල ගන්නවා. නැත්තම් යනවනේ. දපනේ කියන වචන අපේ පෙර මෙහෙල බොදු සංස්කෘතිය තිබිච්ච ඒවා. ඒකනේ හිතට ඉඩ දෙන්න. හැබැයි ඇත්තටම අර හිත අපිට පාලනය කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අර අනිච් එක වුණත් ආයෙ තලු යනවද නැද්ද අපි බැඳෙන්නේ? යනෝ. කැමැත්තෙන් හරි යන්න හිතනවා. ඒ කියන්නේ අපේ හිත දෙන්නෙම හොඳ පැත්තට නෙමෙයි අපි ගෙනියන්නේ. කොයි පැත්තටද? චපලයිද? මේ සංසාර ගමනේ අපි අමාරු. ඒකින්ද අපිට හම් පහකට මඟ කැපුවා. ආහම් බලහම් මේ ඉබහම් කාහම් අරහම්. ඉතින් පහකට සෙට් කරා. ඊට පස්සේ ඉතින් එහෙනම් අපි මේ සංසාර ගමනේ ඇවිල්ලා තියෙන මොකෙන්ද? හම් පහේ බින්ගොන්නු අපි. ඇයි ඔය අම් පහරගෙන නෙන්නේ? අන්න හරි අම් පහේ බින්ගොන්නු. ඉතින් ඒ අම් පහ ඒකට හරියන ගම් පහක් තියෙනවා එළියේ. මොකද්ද ගම් පහ? මනවඩන රූප, මනවඩන ශබ්ද, මන ගන්ධ ආදී පහක් තියෙනවා. මෙහෙන් අම් පහට හරේ ගම් පහක් තියෙනවා. ඉතින් අර හන් ටික දිය කී කියනවා. ඉතින් හන්දිය. ඉතින් ගම් පහේ හන්දියේ අම් පහේ පින්ගොන්නු වෙච්චර කලක් අපි සංසාර ගමනේ මේ හිත කිනේට ආ වුණා. දැන් මේක යථාර්ථ දේරුනම ලෝකේ අසාරයි කියලා දැන් අයින් වෙනවා. ඒකද අර මහත්තයා කිව්වා වගේ පෙර ළමයා කිපදුණු ගමන් ළමයා බලන්න කිව්ව අම්මලා කියන්නේ මොකද්ද? කෝ බලන්න ගම්පහේ හන්දිය අම්පහේ පින්ගොනා වෙන්නපන් කියලා මේ කියන්නේ ඉපදිච්ච කිරි දරුවට. ඒ කියන්නේ අම්මට දෙනව සිග්නල් එකක් මේ දරුවා සතර පහෙන් බේරපන් කියලා කොහමාරි ලොකු වෙන ඉස්සර කොටම. අන්න ඒකනේ අර දරුවා අවුරුදු 6ක් හදලා යන්නේ. දැන් කිව්වොත් එම ගෙන ගිරිට සමන් කැලේ පීසි කළා දාලා ඔය එතන යාළුකමුත් ඉවරයි. ඇයි දැන් කියනොන? දැන් මොකද්ද කියනොන? අනේ තාත්තගේ මේ මූණමයි අම්මගේ නිකටයි අර ඔහම ගොත් එම. අනේ හරි ෂෝක්. ඒ කියන්නේ දැන් කරන්නේ ගලවනවද බන්දනවද? බන්දනවා තමයි. සතර පයන හේතු අරලා දෙනවා. එතන දෘෂ්ටිය කියන්නේ අම්මට දෙනවා සිග්නල් එකක්. උඹ මූව බේරගනින් සතර පයෙන්. ආ ඔන්න උඹට ඉපදුනා වගේ නෙවෙයි. උඹ මූ ගණිවාරම ගම්පයි හන්දි අම්පයි බින්ගොනේ මූ. මූ ඉක්මාට මම මේ සීසත් ධර්මය අහලා මාර්ගඵල ලබන්න වැඩ ටික කරපන් කියලා අම්මට දෙනවා. නෑදෑ ඔය සිග්නල් එකක් බලන්න එදා පෙර බොදුනෝ කොහොම මිනිස්සුද කියලා. අද ඉන්නේ අමු මොට්ට හැතිකරයක්. එදා හැබැයි උන් එදා බුලත් පිට කාලා අමුඩ ගහගෙන හිටිය ඇති. ඉන්න ඇති. ටච් ෆෝනුත් නෑ අතේ, මොකක්වත් නෑ. මහා ප්‍රඥාවන්තයෝ. සරලව ගෙවල් හැදුවේ උන්ට ගෙවල් හදන්න බැරි කමන නෙවෙයි. උන් කඩුමැටි වඩිච්ච ගහලා ගෙවල් හදනවා. ගම් වතුර නේද උනා මොකක් ආවකට ගේ යනකම් ගහකට නැගලා බලගෙන ගේ යනකම්. ඉතින් හෙට ගේ හදා ගන්න ටක් ගාලා කඩුමැටි ටිකක් ගහලා පොල්ලත් ටිකක් බදලා දැන් ගේ ගියොත් අවුරුදු ගාණක් අඬවන්නේ නෑ ගෙවන්නයි. මගේ අම්මේ මොන තරම් අවුලක්ද මේ හදාගෙන තියන්නේ අපි. අපිට මේ රටේ මොන තරම් සරලව ඉන්න තිබුණාද? මේ ඇත්තටම මෙහෙම දහමක් හදිච්ච රටක බලන්න මොන තරම් කට්ට කනවද කියලා මිනිස්සු. වැඩියම බෞද්ධය කට්ට කන්නේ මේ දහම් නැగిලාම. ඔය සරලකම ගියාම තරකකාරීත්වයක් නෑ, මාන්නයක් නෑ. හරි සරල දිවි පෙවතක් ගෙවරෝ. අන්න එතකොට ඔය රස තුෂ්ණා පස්සේ ගිහින් යන්නේත් නෑ. අපි දැන් අද වැඩිපුරම කොලෙස්ටරෝල්, ඩයබටි, ප්‍රෙෂර් අපට හැදුනේ මොකක් හින්දාද? වව් ගඩු වෙලිකා. රස තුෂ්ණාව. රස තුෂ්ණාව නිසා රස පස්සේ දිව්වා. දුවල දුවල ගිහිල්ලා දැන් මුං බැලුවා. මුං රහට හොඳට රහටයි කලර්ස් වලටයි මේ හැඩතල වලටයි අහු වෙනවා කියලා කම්පැනි දැනගත්තා. උන් කරදේ රහ වැඩි කරන්න දැම්ම රසායනික ද්‍රව්‍ය ආහාරයට. කල් තියාගන්න දැම්ම රසායනික ද්‍රව්‍ය. දැන් අපි රහට කනකොට බොරවත් එකද ගන්න? කැමිකල් උත් එක කනවා. කනකොට මොකද්ද වෙන්නේ දැන්? සියලුම පද්ධති විනාශ වෙනවා. ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය සියරම විනාශ වෙනවා. අග්ගඩු ඔක්කොම මුත්‍රාශය ආදී ඒ සියලු පද්ධති විනාශ වෙනවා. ඉතින් අවුරුදු 50 40 යනකොට ඉවරයි. රහතුස්නා පස්සේ දෝපේක විපාක දැන් විඳිනවා ලංකාවේ. මොකද උනේ? ගෙදර හදාගෙන කාලා ඉන්නතු රහ හොයාගෙන ගිලා පුරුසිටි වලින් අරමයන් කාලා පුල් අවුලක් කරගෙන ඉන්නේ දැන් ඔක්කොම. ඒකත් පරිසම්පාදේ ක්‍රියාවලිය. ඕ ඒකත් ඒක දාලා බලන්න. ඒකත් එහෙම නෙවෙයි. ඉතින් දැන් මොකද කරන්නේ? දැන් ඉතින් බණ අහන්නේ පැයක් ඉන්න බෑ කේ කොන්ද තියාගෙන. නිදිමත එනවා, කර කැවෙනවා. අරේ අරව හේතු. ඇයි බෙහෙත් අහුරක් බීලා එන්නේ? ඒක නොකරගන්න බෑ. හරි අමාරු. බණක් අහන්න බෑ. ඉතින් ඒ පෙරබදුණු ඔය වාඩි වුණාම පැය 24 48 72 එකට ධර්ම සාකච්ඡා කරනවලු. 20 අවුලක් නැහැ. මාර ශක්තිමත්.
එහේ අම්මල අම්මල කිරි දෙ නම කියද මේ සයිස්ති එහෙගෙන්ල මෙගෙන මේ තන එක කිල්ල මේ තනය අනිත් එක ඇදල අර ූ තනේ මේට අදන ඒත් බොන අරුත් පොරගනෝ දැන් අම්මට කිසි කරනම බනාන සකච්ඡා කරන අද අද ඇති කිරකුත්නෑ ඉතින් අරක මහල කෝට තියක ඒකත් මොකොද කරන්න ඒකත් වටේට අනිත්‍යවුන්ට පෙන්න්න ඇඳුම් අදිනෝ. හන්නේ අර ඒ හරිය රෙදිපිලිටික අයින් කරගන්න. පිලිටික කාපු වරදට මොකක් හැදෙනවාද පිළි හැදන කොහද වැඩිපුර ගැන්ට පිළි හැදෙන පියවුරු පෙන්ඩපුය වරද සසර ඔක්කොම් පටි සම්පන්නයි. දැම් මේක පුදුම කාරයක් මේ ලංකා වෙන්නේ. දැ මේව කිව්වට දැ මේකු පිළිගන්නෑ මේ ඩොක්ටර්ස මේවද තනිිකර මේක මේ පඩි සම්පා මෙම පිළිගන දොස්තරලන්න දැම්ම දාමාන කොඩක් ඉන්න ඒ අය ගිහිල අර්දැංගල කියන්න ඇයි මේක පිළි නොගන්න පිරිස වැඩි මහා සටන්න දෙන්න න මොකට ඒකොල සටන දෙන්නේ ඒකොල ඔබෝතරන වැඩි කරගන්න අනාගතය මන්දන්න බිහිවේද කියලා ඇති බිහිවෙන්න එහම කියන්න බෑති දැ බුදුහන්තුර න්නවට සැවැත්නුවර කෝටි හතක්කිදර දී න පහහින මාර්ග පල්ලබලදී බුදුහන්තුර ඉදරත් පහය මාර්ගමල්ලපති කෝටි දෙක බැරිවෙල ඒකෝටි දෙක දන්නන්න මේ දැ ඇවිල් ඉට මෙතන මේ ලංකාවේ කියන්න බෑ අතන බැරිවෙලා හැබැයි දැනුත් කොරගන්න ගීදනාද කරගන්නේ ඉති මං අර කියන්න මේ නිරෝධ පටි සම්පාදය දැක්කට පස්සේ එනම් අවිද්‍යාවය පැත්තෙන්ගියොත් උදා වෙනවා අවිද්‍යා පැත්තෙන්ගියොත් මොනවා උදාවෙන්නේ අවිද්‍යාපච්චා සංකාරා සංකාරපච්චා විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා තන්නා උපාදාන බව ජාති දිකට උදා වෙනවා ඔන්න උදාවෙන පැත්ත උදාවෙන් අයිවෙන පැත්තමකක්ද අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ නිරෝධ වෙන පැත්ත නිරෝධ වෙනවා කියන්නේ උදාවීම නවත්තන පැත්ත එනට සංකාර නිරෝධ විඤ්ඥා නිරෝධ ආදී වසයෙන් ජාති නිරෝධ වුණොත් ජරාමරණත් නිරෝධයි ජරාමරණ නිරත්නං සෝකපරිදේවනුත් විදහස් එනම් පටිසෝම්පා චක්‍ර කියත්තියෙන ප්‍රධාන වසයෙන් ප්‍රධාන වසයෙන් දෙකයි එකක් මොකක්ද උදාවෙනයක අනෙක මොකක්ද නිරෝධ වෙනයක ලෝතුරා බුදුපාණන් වහන්සේ කෙනෙක් ලෝකට පෙන්න්නන්නේ ඔය දෙක මොනේකද නිරෝධේ අර උදාවෙනයක මොකද වෙන්නේ ඒ ඉසිවරුත් දන්න මංකොට කේන්ද්‍ර හදනවා කියල උදාවෙන එක ඉසිවරුත් දන්න සම්මා සම්බුදුපාණන් වහන්සේ කෙනෙක් ලෝකට පහළල විතරමයි නිරෝධ පෙන්න්න එහෙනම් මේ බුද්ධ ශාසනයක් තුළ මේ දහම් මතුවෙන කාලයක විතරමයි ඔබට මට මේ නිරෝධය අහන්න පුළුවන් අයි වැහෙන එහෙනම් දැන් අපි මෙතෙක් කළ සංසාර්ගමනයාවේ උදාවෙනයකෙන්ද නිරෝධ වෙනයකෙන්ද සංසාර්ගමනයෙන්න්න නම් මොකක් දෝන වෙන්නේ උදාවෙනයකෙන් එන්න ඕන අවිද්‍යාපච්චයෙන් එහෙනම් නිවන්දකින්න ඕන මොනයකද නිරෝධයක අන්න උදාවෙනයකට කියන උදය නිරෝධ වෙනයකට කියන වැය ඔය දෙක දැක්කනම් මොන ඥානයද පහළ වෙන්නේ උදය වැය ඥානය නොහොත් මොකක්ද උදයව ඥානය සෙල්ලමන්න මේෝකෙන් ලැබෙන උඥානය උදාවෙන හැටි දකින ලෝක සත්‍යයෝ ඒ වගේම නිවන් දකිනවනා යන්න ඕන එකත් මොකක්ද කියලා දකිනවන්න ඉති ඔන්නක තමයි නිරෝධ දකිනවා කියන සෙල්ලමන්නේ නිරෝධ පටි සෝපාද කියන එක උදාවෙනයකෙන් මෙතෙක් කලක් සසරා ගමනයාවනං නිවන් දකින්න පටන් ගන්න නිරෝධේ නිරෝධ දකින්න නම් ලෝකය අනිච්චසේ දුක්කසේ අනත්ත සේ දැක දැක යනකොට අර උදාවෙන ගතිය එන්න එන්න නිරෝධ වෙන යනවා යම් දවසක අරිහත් පලයේද සංසාර ගමනේ මතු තව ජාතියක් හටගන්නේ නැත්තයන්න අර ඒකයි අවිද්‍යා නිරෝධයහින්ද අවිද්‍යා නිරෝධන සංකාරත් නිරෝධය එකක් අත් ඉස්සරට යන්න යන්න එක තමයි රහතන් වහන්සට වෙන්නේ හදාගත්ත කය පිරිනිවන් පාවට පස්සේ මතු එහෙකට යන්න විදියක් නෑ ඉවරයි ඉති අන්න එක තමයි මම අර කිව්වේ අනිච්චාවත සංකාරා උප්පාදවය අන්නතන උප්පාදවය ධම්මිනෝගේ මොකද්ද ඔන්න ඕකට කිව්වේ මොකද්ද උදාවෙන බඩ සම්පාදයයි උප්පාද වය නිරෝ වය ගැන මොකක්ද නිරෝධ වෙන පටිසමුප්පාදය දකින්නකට තමයි කියන්නේ මොකද්ද උප්පාද වය ධම්මිනෝ අද කියන ඇති වුණොත් මොකක් වෙනවද ඇති වුණොත් නැති වෙනවද හත් දෙන ඕක කියන බෞද්ධ වෙන්න ඕනේ ඕන එකෙක් දන්නවනේ ලෝකේ ඇති වුණොත් නැති වෙනවා කියලා මොන තරම් සරල වෙලාද තේරෙන්නේ ඔය කිව්වේ උප්පාද වය ධම්මිනෝ කියන්නේ උදා වෙන පටිසමුප්පාදයයි නිරෝධ වෙන එක නොහොත් වැය වෙන එකයි දකින්න දැක්ක කියලා කියන්නේ ඒක දැක්කට පස්සේ තමයි උප්පද්දිත්වා නිරුද්ධන්ති අන්නේ අයි නිරෝධ කරගන්න පුළුවන් අන්නේ දාටත් ඒ සන්නූප සමෝසුක මළගවල්ල ඕකනේ කර්මස්ථාන කියන්න වැඩේ තින ඕක මූලික කරලා බණ කියන්න ඕන රෑට මිනි පෙට්ටි අවද මොකද කරන්න මෙ පෙට්ටි උසන පොඩ්ඩට ඉසල්ලට අගල ඕක කිව ඕක කිවගේ කිව් එක දන්න කිව් එක දන්නෙත් නෑ මොකද කිව අහනේ උන්දන්නෙන්න මැරිච්ච එක දන්නෙන්න දැන් හරියට ඕක මැරිච්ච පෙට්ටියක් ළඟ කිව්වොත් මිනිහෙක්
ඌ ඉන්නවද නැද්ද අහලා ඉන්නවනම් ඔය මොන සංඥාවද වඩන්නේ? අනිච්ච සංඥාව. ඕකෙන් ලැබෙන පින කොච්චරද? අපරිමිතයි. තනිකර මහා පුණ්‍ය ශක්තියක් ඥාන සම්ප්‍රයුක්ත. අර දැන් ඕක වඩපු එකන මිනි පෙට්ටිය ළඟ නිකන් ඉන්නේ මේ මේගේ දැනත්තාට මේ පින් අනුමෝදන් ගත්තා කියලා එන්නේ. අර උට මහා පිනක් ලැබෙනවා. වැඩේ තියෙන අද ඕක හයියෙන් කියන්න බෑ. මල ගෙදර ගිහලා ඕක හයියෙන් කිව්වොත් ඉතින් අමුතු සබ්ජෙක්ට් එකක් කියලා පටන් ගන්නවනේ. එහෙම නෙමෙයි පටපට කාලෝක හිතෙන් කියන්න මල ගෙදර ගිහලා කතා කරන්න බෑ. ඕක හිමීට කියන අනිත්‍ය සංකාර උපාද වය ධම්මිනෝ. ප්‍රඥාවක් නැත්ද කැති මාර්ගඵලලාභියෙක් වෙන්න මේපයි. මාර්ගඵලලාභියෙක් නම් ඔතන කරකැක ඉන්නේ නැහැ. සිංහල දිවලෝකේ යනවා. ඔතන චාටර් වෙන්නේ නැහැ මාර්ගඵලලාභිය. කවදාවත් ඉන්නේ නැහැ. එයා පටස් කරලා තුසි දෙහිල්ලක් ඉවරයි. අන්න ඒකනේ සෙල්ලමක් නැගෙන මේක තේරෙන්නේ කවදා හරි දවසක මරණ වෙලා තමයි අනාථ වෙනවා. කොමාරි මාර්ගඵලයක් ලැබලා තිබුණා නම් ඉතින් ඇත්තටම ඊට පස්සේ හිතනවා මම මලත් කමන්නේ නැහැ කියලා. ඇත්තටම ජීවිතේ දින ආසාවෝද එන්නේ එන්නේ අඩු වෙනවා. ඒකත් නිවීමන්නේ. අපි දැන් මේ ජීවිතේ රැක ගන්න කොච්චර ගිනි ගන්නවද? නිවීමක් ඕදි මේ සංසාර ගමනේ යන හැටි ලෝක සත්‍ය මේක ඇත්තටම හරියට අහගෙන ඔබ නැවත නැවත මේ බණ මගේ විතරක් නෙවෙයි ලොකු ආඳුනගේ බණ අයගේම බණ අහගෙන යද්දි දවසින් දවස මේ ප්‍රඥාව වැඩනවා. ප්‍රඥාව කියන්නේ අර මෙච්චර කලක් අපි විකෘතියනේ දැක්කේ. අද දැන් දකින්නේ ප්‍රකෘතිය. විකෘතිය නිසා හටගත්ත ඥානෙ විඥානේ. ප්‍රකෘතිය නිසා හටගත්ත ඥානෙ ප්‍රඥාව. ඒතර විඥාන කොට නැගුණොත් මොකද උනේ? විඥානපත්තේ නාම රූප සලආයතන වෙලා සංසාර ගමන බව හදනවා. මේ කියන්නේ ප්‍රකෘතිය නොහොත් ප්‍රඥාව දැක්කොත් මොකද වෙන්නේ? නිවන් දකින්නවා. එහෙනම් විඥාන සසර ගමනටත් ප්‍රඥාව නිවනටත් හේතු වෙනවා. ඉතින් මේ විදිහට මේක යන්න තියෙන්නේ. ඒ විදිහට යනවා නම් මේක යන්න පුළුවන්. හැබැයි එහෙමනම් මොකද කරන්න ඕන? අන්න අපිට රාග දේශ මොහ උදා ඇත්තට මොනවද අතාරින්න තියෙන්නේ නේද? රාගයි දේශයි. එහෙනම් බුද්ධ ශාසනයේ මොනවද අතාරින්න ඕන? ඔය තුන විතරයි. අද මොනවද? අද ඔක තේරුම් ගන්න බැරුව කියන මොකද්ද මනහන්න ගියාම සේරම අතාරින්න. ඉතින් ඊපස්සේ ඌ ආයෙ යන්නේ නැහැ මනහන්න. යක ඌද කල්පනා කරනවා මම මේ ලබන මාසේ වඳින්නක් තියෙනවා. දැන් කාර් එකක් ගන්න ඉන්නවා. මේ හත්තලාමක මනහන්න නැහැ. ඔය මේ එකක් අකර ගන්න හම් වෙන්නේ නැහැ කියලා නෑවිලා යනවා. නිකන් නේ වෛර කරලා යන්නේ. තනිකර අවුලක්. බුදුහාමුදුර කියනවා මම උඹලට අතාරින්න කියන්නේ ලෝකෙ මේ තියෙන මේ ජවි වස්තු මේ ගෙවල් දොරවල් ඉඳගෙන යනවාන නෙවෙයි. ඒ වාට තියෙන චන්දරාගය අතාරපල්ලා. මානසික බැඳීම අතාරපම් භාවිතා කරපම්. අල්ල ගන්න එපා. චන්දරාගයෙන් බැඳෙන්න එපා. පරිහරණය කරන කාර්ක තියෙන එක ඉතින් අර එහෙම වුණාම අවුලක් වෙනවනේ. දැන් ඊට පස්සේ දැන් බුද්ධ ශාසනය අතාරින්න ඕනේ කිව්වම ඔක්කොම ඊට පස්සේ කල්පනා කරනවා ඇත්තට විල්ලැජ්ජා හිනාච්ච යනවනේ අන්තිමනේ ඇඳන් ඉන්නවත් අතාරින්න බෑ. අර මං කිව්වා අර කලින් කර මහත්තයෙක් ඇවිල්ලා බණ ඇහුවා ඉංජිනේර කෙනෙක් රිටයර් වෙච්ච මිනිහට තේරුණා ඕනේ වැරදි විදියට. මිනිහා පළවෙනි දාසේ බණ ටික අහගෙන ගියා. මේ වගේ දෙවෙනි දාසේ මේ ආව කාර් එක දාලා කාර්ක නතු දාඩි දාගෙන බස් එක ගියා. මංග පිළියන්දද කොහෙද? මංග මොකද කියලා මට කාර් එකත් ඇරියා. කාර් තුනක් තුනක තුනම ඇරියා ඒකෝ. දැන් මේ ඕද මේ ඉංජිනේරු එක්කත් මේ මොනවද අතන්නේ ද්‍රව්‍ය වස්තු. ඉතින් මං කොහමද ඕව නෙවෙයි මේ රාග දේශ මොනේ තේරුන්නේ. ඊළඟ දවසේ තව තුන්වෙනි සතියද කොහෙද? මගේ කකුල් දෙක දිහා බලන්නේ කොහමද? මම බැලුවා. සපතු මේස ඇරියා ඒකෝ. මම ස්ලිප්පර්ස් දෙක දාගෙන ආවා. අවබෝධයක් නැහැ. තුන්වෙනි දාසේ මම මට කිව්වා ඉන දිහා බන් බැලුවා. බෙල්ට් එක ඇතාරියයි කිව්වා. එච්චරයි මිනිහා දැක්කේ. අද වෙනතුරු දැක්කේ නැහැ. ඊළඟ දවසේ අතන්න බෑ. කලසම ඇතාරිකම එන්න බෑ ඊළඟට. දැන් ඔය යන්නේ බුදුහාඳුනගේ දහමද යන්නේ නිගණ්ඨනාථ උත්සවකේද? ඒකනේ නූල් පොඩ ගන්න තු ඉන්නේ. බුදුහාමුදුරුගේ මේ ද්‍රව්‍ය වතු අතාරින්න නෙවෙයි. ඒ වාට තියෙන රාග, දේශ, මෝහ තුන අතාරින්න. ඒක නිසා නිවන අර්ථකථනය කරන්නේ රාගක්කයෝ නිබ්බාණං දේශක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ නිබ්බාණං. නිබ්බාණ කියන්නේ බාණෙන් මොකක් වෙන්නද? නිදහස් වෙන්න. මොකද්ද බාණ? ඇස රූප බාණ, කන ශබ්ද බාණ, නාසය ගන්ස දිවරස කය පාද මන ධර්ම කියන බාන් වලින් මොකක් වෙන්නද? බැඳෙන එකෙන් මොකක් වෙන්නද? නිදහස් වෙන්න. බාණෙන් නිදහස් වුණා මොකද්ද? නිබ්බාණ, නිවන. එතකොට දැන් එහෙමනම් අපි ඇහැ මොකක් කළ යුතුද? ඇහැ මනවඩන් රූපේට සංකරක සංවිය යුතුද? සංවෙන්න දෙනවද? සංවිනේක වර කළා දානවා, වර්ධනය කළා දානවා. අන්න එක තමයි සංවර වෙනවා කියන්නේ. එහෙනම් ඇහ සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය, දිව, කය, මන
හයම සංවර කර. සංවර කරනවා කියන්නේ රූපේනකොට අහක බලන එක නෙමෙයි. රූපේ පෙනුනාවේ. බලෙන් අහක බලනවා කියන්නේ දේශය. රූපේනකොට දඟලනෝ නෙමෙයි. රූපේ ආපද අපිට මොකද ඉතින් ඒක පේනෝ දැන් යනකොට. ඉතින් යනකොට පේනවා ඇතුළේ ඉතින් දැන් හොඳට කල්පනා කරගෙන යනකොට ඇට කඩු ටික පේනෝ. ඇතුළේ අසූචි ටික යන හැකොට මෙහෙම වැන්න නැටි පේනෝ. ඒක මනසින් පේන්න පටන් ගන්නවා. එහෙම පේනකොට අර බැඳි ඒකනේ අර සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. මේ සති අර මහඳුරු පිළිනව මේ අපවත් වුණාම දාන්නේ සතර සත්තන් අන්නේක බලන්න ඔක්කොම තියෙන වෙයි ටික. ඊට පස්සේ අර මන හැබැයි තේරෙනවා දෙයියනේ මේක කොච්චර ලස්සනද මේක. හැබැයි මේකේ මොනවද ලස්සන පිට කෑල්ල විතරයි. අන දැන් ඇතුළේ මනසින් පේන්න පටන් ගන්නවා. ඇතුළේ වකුගඩු අඩු ටික වැරෙන හැටි යනකොට ආමාශය කෑල්ල මෙහෙට මෙහෙට ඇඹරෙන හැටි මේ පැත්තෙන් මේ කුඩාන්තරයෙන් තල්ලු වෙවි අසූචි මහාන්තරයට යන හැටි මේ ලස්සන රූපේ ඇතුළේ ක්‍රියාවලිය පේන්න පටන් ගන්නවා. අන්න එහෙම පේනකොට අර බැඳීම මොකද වෙන්නේ? කැඩෙන්න පටන් ගන්නවා. වටිනාකම බහිනවා, පල්ලෙව බහිනවා. වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන දුකත් වැඩි. වටිනාකම බහින්න බහින දුක අඩු වෙනවා. ඕදි දැන් කුණු ගොඩක් කියන්නේ මෙහෙමයි. කුණු ගොඩක් කියලා දැඩි ලෙස ගත්තොත් අර දේශයට වැටෙනවා. මේක මේ තව තවත් වටිනවයි කියලා ගන්න තරම් හරයක් හොඳම වචනේ හරයක් නැහැ කියලා ගන්න. මම මෙහෙම හරයක් නැති එකක් තාම මොනවට පතන්නද? අනිත් එක ඒ රූප විතරනේ මමත් එහෙමනේ ඉතින්. දෙපැත්තම ගන්නෝ. ඔන්න ඔය ඇත්තටම දැන් ඕ හිතන්නකෝ දැන් මනවඩන රූපයක් එල්ල කරමේ දැක්කම දැන් අපි තුන් බස් එකේ දුමු දැක්කම ওই ටික විදර්ශනා වුණා නම් දැක්කට පස්සේ ওই ටික විදර්ශනා වෙනකොට අර බැඳීම් මොකද වෙන්නේ? ඉතින් ඒ රූපය මුල් කරගෙන නම් මම මේ ටික විදර්ශනා කරාත් අනේ මං ඒ රූපය මුල් කරගෙන මම මේ මට මෙච්චර විදර්ශනා කරන්න අනේ ඒ කෙල්ලට හරි එයාටත් නිවන් දකින්න හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනාත් කරලා බස් එකෙන් බහින්න පුළුවන්. දැන් කීයක් වුණා? ධාර්ය මෛත්‍රිය තුනයි එතන. බැඳීමුනුත් බේරුණා. අපිත් බේරලා එයාටත් යහපතක් කරලා දීලා ආවා. එහෙම නැත්නම් ඇඳේ ඉන්නකොට පරණ මොකක් හරි කම් මතක් වුණත් අනේ ඉතින් මම මෙහෙම මේ වගේ එකකට බැඳුනා මම නොදන්න කාලේ ඉතින් මෙහෙම වුණා. ඉතින් අනේ මේ මට දැන් එයාව ගෙනල්ලා මේ බණ අස්සන්න දාන්න බෑ. නමුත් ඇයටත් මතු දවස දෙකේ මේ නිවන් සාන්තිය දකින්න ලැබේවා කියලා පතන්න පුළුවන්. දැන් ඒතකොට කොරාගේ කැඩෙනව පටස් ගාලා. ඒක තමයි උපක්‍රම. නැත්තම් මේ හරි අමාරු හිත පාලනය කරගන්න.